හදින් හද රසවත් කරන ටියාරා නැවුම් හැඟුම් පිරේ. පොළොන්නරුව වැලිකන්ද සූර්යවැව රක්ෂිතයේ සිදුවන වන විනාශයක් සම්බන්ධයෙන් තොරතුරු අද දෙරණ නොවැම්බර් 22 වෙනිදා රටහමුවේ අනාවරණ කළා. එම අනාවරණයෙන් පසු රක්ෂිතයේ එලිපෙහෙලි කිරීම වහාම නතර කරන ලෙස වැලිකන්ද ප්‍රාදේශීය සංවර්ධන කමිටුව පසුගිය 19 වෙනිදා නියෝග කළද එම නියෝග නොතකා එලිපෙහෙලි කිරීම සිදුවන පසුබිමක ඒ පිළිබඳව සොයා බැලීමට ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා ඇතුළු පිරිසක් එම ප්‍රදේශයට පැමිණියා. මාවතේ රක්ෂිත භූමියේ කොටස් මේ තියෙන්නේ. වගා කරන්න පුළුවන් පසු සම්පත් සංවර්ධන මණ්ඩලයට අවශ්‍ය වෙන ඕන භෝගයක්. බඩේනුකු කියලා නෙවෙයි. බඩේනුකු නෙවෙයි. තුන මාර්ග බගා කරන්න. සමරකට අතේ තනකොට හිටවලා. ඊට එහා පැත්තේ දැන් ආමිකෙන් හිටවලා තියෙනවානේ බඩේනුකු. දැන් ඒවැ මල්. අපිත් ආයේ මේනකොට හරියට ආවන අපිටත් මල් තමයි. මේ මේ එකේ ඊටමක් විතරයි. අනිත් ඊට ඔක්කොම දැන් හානවා. අර එහා පැත්තේ එළිය ඔක්කොම හානවා. ඒ කියන්නේ කෑලි 27ක් දීලා තියෙනවා. නෑ නෑ නෑ. කෑලි මෙතන 22යි තියෙන්නේ. 22කින් 21ක් ආමිකේක මහත්තු තමයි හදාන්නේ. මෙහිදී රක්ෂිතයේ එලිපෙහෙලි කරන සමාගමක ආයෝජකයෙකු සඳහන් කළේ මෙහි සංවර්ධන කටයුතු කරගෙන යාම සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන් අවසර ලබා දී ඇති බවයි. එතකොට දැන් මහවැලියෙන්ද ඔයාලට දුන්නේ? නෑ නෑ මහවැලියෙන් නෙමෙයි. ඔය කියන්නේ NLDP එකේ ජාතික පශු සම්පත් සංවර්ධන. අපි මේ බද්ද කරේ කරා. බද්ද කියන්නේ? බද්ද කියන්නේ අපට අවුරුදු 5කට දීලා තියෙනවා. රුපියල් 10,000 ගානේ බදු ගෙවන්න. අවුරුද්දට හෙට්ටියාර එක. ගෙවලා ගිවිසුම් අසංක ලොක්කෝම් කරලා. ලොයි පොඩක් කියලා ඇමතතුමා කිව්වා. ඔව්. හැබැයි දැන් මේකේ සීමාවක් පරතරකුත් නැහැ. සීමාව පරතර මේක අක්කර 10,000ක් විතර තියෙන එකක්. ඊට පස්සේ වනජීවී කත් එක සම්බන්ධ වෙලා මේ පොඩි කොටසක් විතරක් මේ NADB දීලා දිනවා. අර ටික මොකද අලින්ට වුණායේ, කැලේට වුණායේ, ඊට පස්සේ පුරාවිද්‍යා කෑඩි දිනවායේ එහෙම එකට සම්බන්ධ වෙන බටකතාවක් තියෙනවා. මේකේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ සෞතුරුගේ පල්ලෙහාට ආපු නැති ප්‍රශ්නේ තියෙනවා. නෑ දැන් ඔබතුමා කියන විදිහට මේක පරිසර අනුමැතියක් නැහැ නේ. ප්‍රාදේශීය ලේකම් දන්නෙත් නැහැ. අපට දැනුම් දීලා තියෙන්නේ මේක කරගෙන යන්න. කොහෙද NAD කියලා දෙන්නේ. අපට NAD කිව්වොත් මේක නවත්තපන් කියලා අපි හිතුවද නවත්තපන්. මේ NLDB එකට ඕන දේවල්ම කරනවා නම් අපි එහෙම බෑ. ඒකද මෙහිදී ආයෝජකයා දේශපාලන අධිකාරියේ ඉල්ලීමට එකඟ නොවීමත් සමග උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා. එක්කෝ මේ කටයුත්ත ඒ ගම්මාන කෙළවරේ ඉඳලා මේ පැත්තට එන්න ඕනේ. එතකොට මේ පැත්තේ නුට කැලෑව මේ පැත්තේ ඉතුරු වෙනවා. හැබැයි දැන් කැලෑව මැද ඉඳලා සුද්ධ කරනකොට මේ ගම්මානට මේ අලි ටික යනකොට මල්ලලි ගිහිල්ලා වෙලා මිනිස්සුන්ගේ එක ජීවිතයක් හරි ගයක් හරි මෙතනින් පස්සේ කැඩුනොත් එහෙම අපි පැහැදිලිවම මරාගෙන මරණ තත්ත්වෙට අපි පැහැදිලිවම මේ ගම්මාන පිටින්ම බයි. අපිට දැන් කඩිනමෙන් රැස්වීමක් තියෙනවා කිව්වා. ඒ රැස්වීමේදී ඔබතුමා තරගයි. දැන් රැස්වීම තියෙනකොට මේක ඉවරයි. ඒවට බෑ. ඒවට අවහලා ගන්න එපා. වහලා ගන්න එපා. අපිට අයිතියක් තියෙනවා. බලතුමාට දීපු ප්‍රමාණබදුමා කියන්න ඕනේ. බොරු කියන්න එපා. බලා ගන්න. නෑ නෑ එහෙම කියන්න. ඔබතුමාට කියන්න. ඔබතුමාට එහෙම කියන්න. මම ප්‍රධාන පුරවැසියට එහෙම කියන්න පුළුවන්. එහෙම ඔබතුමා. ආයතන 22 කවුද කියලා බලන්න ඕන. අපි මේක පැහැදිලිවම අපි මේකට විරුද්ධයි. කියන්නකෝ. මට දුන්නේ පරායි 100යි. අපි වහ ගන්න ඕන මේ මිනිස්සුන්ට. ඔයාලා ගේන්න, එදාට ගේන්න, පරිසර වාර්තා ගේන්න, නිර්දේශයන් ගේන්න. මේ වහ වන විනාශයට වග කියන්න වෙනවා. මේ වන විනාශයන්නේ ගහක් ගානේ. ගහක් ගානේ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.